සෞඛ්‍ය අධ්‍යාපන අරගල පිළිගත නොහැකි මේ බංකොලොත් රටේ රාජ්‍ය සේවක ඉල්ලීම් දෙන්න බැරි බව අරගලකරුවන් දැනගත යුතුයි. එසේ කියූ බව කියන්නේ අද දිනමින කේඩී ලාල්කාන්ත මහතා. ඒ මහනුවර විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමින් කළ ප්‍රකාශයක් කියලා වාර්තා කරලා තිබෙනවා. මේ කුමනාකාරයේ වෘත්ති අරගල සිදු කළත් මේ ශේෂ්ත්‍රවල අඛණ්ඩ වර්ජන කරගෙන ගියොත් අනිවාර්යෙන් මහජන ප්‍රතිරෝධයක් එනවා. වෛද්‍ය වර්ජනයක් පැවති අවස්ථාවේ ජනතාව වෛද්‍යවරුන්ගේ නිවෙස්වලට ගැහුවා. වාහන පවා කුඩු කළා. ඒ වගේම තමයි ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය නොලැබුණොත් මව්පියෝ ගුරුවරු මව්පියන් ගුරු විදුහල්පතිවරුන්ට එරෙහිව පාරට බහිනවා. දැන් අධ්‍යාපන අනධ්‍යන සේවකයන් වගේම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල වැඩ වර්ජන ආරම්භ කළ තියෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ලලා තිබෙනවා. මේවා අපිට පිළිගන්න බෑ. අපේ ස්ථාවරය අරගල කරන්න, උද්ඝෝෂණ කරන්න, ඒත් වැඩ කරන්න කියන එකයි කියලා සඳහන් කළ තිබෙනවා. ඉතින් මේ ඒ වර්ජන නොමැතිව ඉල්ලීම් දිනා ගැනීමට ඕනතරම් ක්‍රම තියෙනවා. වැඩ වර්ජන පමණක් නෙවෙයි උත්තරය. අපි දරුවන් ගැන සිතලා කටයුතු කරන්න ඕන. මෙරටේ දේශපාලන පක්ෂතර තියෙන ගැටළු වලට වඩා වෘත්තීය සමිති අතර ගැටළු වැඩි කියලා අද දවසේ දිනමින කියනවා. ලාල්කාන්ත මහත්තයාගේ මේ කතාව ඇහුවාන් පස්සේ ලාල්කාන්ත මහත්මයා පාරේ දැක්කොත් එහෙම ආදරෙන් බදා ගන්න හිතෙන්නේ නැද්ද කියලා කියන්නකෝ. මේක නේද රටේ පොදු බහ ජනතාවගේ ඉල්ලීම. දැන් මේක ඇත්තම තව ටික දවසක් ගියොත් ගුටිකන තත්වයක් එයි ඇත්තම ජනතාවගෙන් මේ විදිහට වර්ජන කරනවා. මොකද පිළිගත නොහැකි වර්ජන ඊයේ තිබිච්ච ප්‍රතිරෝධයව දැක්කනම් අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට දීලා තියෙන ස්කට්ටික සමහරේව හරි ප්‍රබල ප්‍රබලයි කියන්නේ ද්වේෂ සහගතයි ඉදිරිපත් කළ අපිට රැලි හදන්න බෑනේ මිනිසුන්ට ගහන්න කියන්නේ. නමුත් මේ කතාවම තමයි මේ ලාල්කාන්ත මහත්මයා දුරදිග දක්නා නුවණින් කියලා තියෙන්නේ. දුරදක්නා නුවණින් කියලා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.